උඹලගේ රාවණ රජු මොකද කළේ? අඩුම තරමේ උඹලා ඉන්ටර්නෙට් එන්නේ සුද්ධ හදපු ෆෝන් එකෙන්මනේ, කම්පියුටරෙන්. මෙහෙම ගොඩක් අය කියනවා ඔයාලා අහලා ඇති. ඒත් අද කියන්න යන්නේ එහෙම කියන අයගේ ඇස් උඩ යන කතාවක්. සුද්ධ මේ තාක්ෂණයට මුල් කර තිබ්බේ රාවණ රජුගේ තාක්ෂණයෙන් නම්. ඔව්. ඉස්සර වෙලාම අපි කියනවා මේ වීඩියෝ එක අවසාන වෙනකම් හොඳින් බලන්න. ඉතිහාසය අපෙන් හංගපු රහසක් අපි ඔයාලට කියනවා. එහෙමනම් ඒ රහස හොයාගෙන යන්න කලින් අපිව දැන්මම subscribe කරන්න කියලත් අපි ඔයාට ආරාධනා කරනවා. හරියටම තැන කියනවනම් ග්‍රේසිය ආසන්න දූපතක කිමිදුම්කරුවන් වගේක් පිහිනමින් ඉන්නවා. ඉතින් මෙහෙම පිහිනන එක කිමිදුම්කරුවෙකුට මුහුද යට තිබිලා පොඩි පෙට්ටියක් වගේ එකක් හම්බ වෙනවා. ඉතින් මේ කිමිදුම්කරුවත් මේ පෙට්ටිය අරගෙන ගොඩට ආවා. මේ මොකද්ද? අනෙක් අය ඇහුවා. දන්නේ නැහැ. ඒත් මේක මේ හොඳටම දියසෙවල වලින් බැඳිලානේ. ඊට පස්සේ මේ කිමිදුම්කරුවන් මේක වටේ පොඩ්ඩක් පිරිසිදු කළා. ඉතින් මේක පෙට්ටියක්. කුඩා දැතිරෝද මේ පෙට්ටිය ඇතුලේ තියෙනව හොයාගන්නත් පුළුවන් වුණා. අපි තව ටිකක් මුහුද පතුර චෙක් කරමු. එක කිමිදුම්කරුවෙක් කිව්වා. ඉතින් ඊට පස්සේ කිමිදුම්කරුවන් මුහුද යට තව දේවල් හොයන්න පටන් ගත්තා. එතකොට ඔවුන්ට හමු වුණා මුහුද යට තිබිලා තව ගිලේ ගිය නැවක නටබුන්. ඉතින් අනිවාර්යෙන්ම මේක මේ නැවේ තිබුණ මොකක් හරි භාණ්ඩයක් වෙන්න ඕනේ. ඒත් මේ මොකක්ද? මේ ගැන කිසිම අදහසක් මේ කිමිදුම්කරුවන්ට තිබ්බේ නැහැ. ඉතින් ඔවුන් මේ නොවටිනවා කියලා හිතන් ඉන්න පෙට්ටිය කෞතුකාගාරයකට බාර දුන්නා. මේක සිද්ධ වෙන්නේ 1900 වර්ෂයේදී. ඉතින් ඊට පස්සේ විද්‍යාක්ෂීන් මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. ඉතින් පස්සේ විද්‍යාක්ෂයෝ කියන්න පටන් ගත්තා මේක එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි, මේක ඇවිල්ලා අතීතයේදී භාවිත වුණ පරිගණක කොටසක් කියලා. ඉතින් අද වුණත් ඔයාට ග්‍රීසියේ ඇතැන්ස් නුවර ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයට යන්න පුළුවන් නම් ඔයාට බලා ගන්න පුළුවන් මේකේ පරිගණක කොටස. සියුම් ගියර, සියුම්ව සකසන ලද ත්‍රිකෝණ සහ කෝණමානයක් වගේ අංශක වලට බෙදෙන ලද වෘත්තාකාර කොටසක් මෙහි දක්නට ලැබෙනවා. ඉතින් වර්තමානයේ විද්‍යාක්ෂීන් මේකට නමක් ලබා දෙනවා. ඒ තමයි ඇන්ටිකේතාරා යාන්ත්‍රණය. කොහොම හරි අමතක කරන්න එපා මේ පරිගණක කොටස හමුවුනේ මොන අවුරුද්දේද කියලා. ඒ 1900 දී. එතකොට මේක පරිගණකයක කොටසක් කියලාවත් ඒ කාලයේ ඉන්න විද්‍යාක්ෂයෝ දැනගෙන හිටියේ නෑ. ඒකට හේතුව තමයි ලෝකයේ පළමු පරිගණකයවත් ඒ කාලේ හදලා තිබ්බේ නෑ. කොහොම හරි නවීන විද්‍යාක්ෂීන් කියන විදිහට අතීතයේදී තාරකා විද්‍යාව ගැන අනාවැකි කියන්නට මෙය යොදාගෙන තියෙනවා. බොහෝ විට ඒ ඇසුරෙන් ජ්‍යොතිෂ අනාවැකි කියන්න පුළුවන් වෙන්නේ නැති. ගොඩක් විද්‍යාක්ෂීන් කියන විදිහට මේක පුරාතන ග්‍රීක විද්‍යාක්ෂීන් කරපු වැඩක්. ඒත් මේ සඳහා දැනුම ආවේ පරණ ශිෂ්ටාචාරයක ශේෂව තිබෙන දැනුමකින් වෙන්න පුළුවන් කියලා ගොඩක් විද්‍යාක්ෂීන් කියනවා. කුඩා වගේම සියුම් ලෝකඩ ගියර 30ක් පමණ ඇති ඇන්ටිකේතාරා යන්ත්‍රය කොටස් ගණනාවකට කැඩී ගොස් තිබෙනවා. කොහොම හරි මේක ඇවිල්ලා අද දක්නට ලැබෙන ඩිජිටල් ආකාරයේ පරිගණකයක් නොවේ, ඇනලොග් පරිගණක කොටසක්. පුරාතන ග්‍රීක තාරකා විද්‍යාක්ෂීන් විසින් හැන්ඩල් එකක් වගේ ක්‍රියාත්මක කළ හැකි ගියර පෙට්ටිය භාවිත කර තිබුණේ අනාගතයේ ඕනෑම දිනයකදී සූර්යයා, චන්ද්‍රයා සහ අනෙකුත් තාරකාවන් පිහිටින ආකාරය ගැන කියන්න පුළුවන් විදිහට. වසර 2000ක අධික කාලයක් මුහුදු පත්ලේ මෙය තැන්පත්ව තිබිලා තියෙනවා. 2016 වර්ෂයේදී මෙම පරිගණකයේ ත්‍රිමාණ අනුරුවක් නිර්මාණය කර ඇන්ටිකේතාරා යාන්ත්‍රණේ තවත් රහස් සොයා ගන්නට විද්‍යාක්ෂීන්ට හැකියාව ලැබුණා. ඇන්ටිකේතාරා යන්ත්‍රයේ සතුව කටු 7ක් තිබිලා තියෙනවා. ඒවා අතර සූර්යයා, චන්ද්‍රයා සහ පියවි ඇසට දැකගත හැකි බුධ සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් වෙත යොමු වී තිබෙනවා. පුරාවිද්‍යාක්ෂීන් විශ්වාස කරන්නේ ඒ මගින් සූර්ය ග්‍රහණ සහ චන්ද්‍ර ග්‍රහණ ඇතිවිය හැකි වේලාවන් නිවැරදිව සොයාගත හැකි වන්නට ඇති බවයි. විද්‍යාක්ෂීන් ප්‍රකාශ කළේ ඇන්ටිකේතාරා යාන්ත්‍රණයට
සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇතිවන දිනයන් පමණක් නොව අදාළ ග්‍රහණය ඇතිවන අවස්ථාවේ සූර්යාගේ සහ චන්ද්‍රයාගේ පිහිටීම හා වෙනත් තොරතුරු අනාවරණ කිරීමේ හැකියාව පැවතුනා කියලා. කොහොම හරි මේ ඇන්ටිකේටාරා කියලා කියන්නේ වසර 2000කට කලින් හදපු පරිගණකයක්. ඉතින් මේට වසර දසදහස් ගණනකට කලින් තිබ්බ ශිෂ්ටාචාරයක් විනාශ වෙලා ඉතුරු වුණ දැනුමෙන් මේ වගේ නිර්මාණයක් කළා කියලා අපට අනුමාන කරන්න පුළුවන්. මොකද පිරමීඩ දිහා බලන්න. අවුරුදු 4500ක් වගේ පරණ පිරමීඩ කියලා හිතාගෙන හිටියට මේ පිරමීඩ හදලා තියෙන්නේ ඇත්තටම වසර 12000කට විතර කලින් කියලා දැන් විද්‍යාඥයෝ කියනවා. ටොන් ගණන් බර ගල් මිලියන 2.3ක් විතර අරන් ග්‍රැනයිට් කිරිගරුණ වගේ ගල් කුට්ටි යොදාගෙන තමයි පිරමීඩ හදලා තියෙන්නේ. කොහොම නමුත් මිසර පිරමීඩ කාබන් කාල නිර්ණයකට ලක් කරන්න බෑ. මොකද පිරමීඩ ගල්වල කාබන් නැහැ. මේ පිරමීඩ ඇතුලේ පිටහා කැණීම් වලින් ලී අඟුරු ආහාර හා විවිධ නිර්මාණ හොයාගෙන තියෙනවා. ඒවා නම් වසර 4500ක් පරණයි. මේකෙන් ඔප්පු වෙන්නේ නැහැ පිරමීඩේ වසර 4500ක් පරණයි කියලා. පිරමීඩ කියලා කියන්නේ බොහෝ විට ඊට කලින් නිර්මාණය කළ දෙයක් වෙන්න පුළුවන්. පාරාවෝ රජවරුන් කළේ පිරමීඩ ප්‍රතිසංස්කරණයක් විතරයි කියන කතාවක් තියෙනවා. එතකොට ඊට කලින් මේ නිර්මාණ කළේ කවුද? මෙවන් නිර්මාණ කරපු මෙවන් තාක්ෂණයක් තිබ්බ එක රජ කෙනෙක් ගැන දකුණු ආසියානු ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ තමයි රාවණ රජතුමා. ඉතින් ඒ වගේම තවත් හොඳින් දෙයක් මතක තබා ගන්න. මේ ඇන්ටිකේටරා යාන්ත්‍රණය සොයාගත්තේ 1900 වගේ කාලයකදී. ඉතින් ඊට පස්සේ තමයි මේ පරිගණක තාක්ෂණය ලෝකයේ දියුණු වෙන්න පටන් ගත්තේ. ඉතින් අපි කියන්නේ නෑ මේ වගේ ඉපැරණි තාක්ෂණික උපකරණ සොයාගෙන ඒවා බටහිර විද්‍යාවේ දියුණුව සඳහා යොදාගත්තා කියලා. මොකද ඒක සොයා ගැනීම කරපු විද්‍යාඥයන්ට අපි කරන අගෞරවයක්. කොහොම නමුත් අපිට කියන්න බෑ නූතන ලෝකයේ දියුණු තාක්ෂණික උපකරණ පිටිපස්සේ මේ වගේ ඉපැරණි තාක්ෂණය නැහැ කියලා. මොකද එකපාරක් ඕපන්හයිමර් කියන විද්‍යාඥයන්ගෙන් මාධ්‍යවේදියෝ ප්‍රශ්නයක් අහනවා. ඕපන්හයිමර් ප්‍රමුඛ විද්‍යාඥයන් තමයි ලෝකයේ පළමු ඤෂ්ටික බෝම්බය හැදුවේ. ඉතින් මාධ්‍යවේදියෝ ඕපන්හයිමර්ගෙන් අහපු ප්‍රශ්නය තමයි මේ පුපුරා ගියපු ඤෂ්ටික බෝම්බයද ලෝකයේ පළවෙනි ඤෂ්ටික බෝම්බය කියලා. ඉතින් ඕපන්හයිමර් මේකට උත්තර දෙනවා නැහැ, මේක පළවෙනි එක නෙවෙයි. ඉතින් මේ වගේ සිදුවීම් හා ප්‍රකාශ රාශියක් විද්‍යාඥයන්ගේ ඉතිහාසය කියවනකොට අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඇන්ටිකේටරා සොයාගත් එකම උපකරණය නොවෙන්න ඇති. තව මේ වගේ සොයාගත් උපකරණ රාශියක් සුද්දන් ළඟ ඇති. අමතක කරන්න එපා අපෙන් අරන් ගිය පුස්කොළ පොත් නැව් දෙකක් එංගලන්තේ සුද්දු ගාව තියෙනවා. ඒවා අපිට බලන්නවත් දෙන්නේ නැහැ. වර්තමානයේ ලංකාව තුළ වාරිය පොළ මෙන්ම වාරිය ගොඩ නම් වූ ගම් සහ නගර රසක්ම තිබෙන්නේ එවකට ගුවන් යාන අහසට නැංවූ මෙන්ම ගොඩ බැස්ස වූ ගුවන් පත නිසා බව අපේ ඇතැම් විදුතුන් මත පල කරනවා. ඒ තුළින් පෙනියන්නේ එවකට අපේ රටේ දියුණු ගුවන් සේවයක් තිබුණ බවයි. තවද නුවරඑළිය කොත්මලේ ප්‍රදේශයෙන් මෙන්ම කාලගිරිහෙවත් අද තොප්පිගල ප්‍රදේශයේද එදා ගුවන් පත තිබූ බවට ඇතැම් විදුතුන් සැක පල කරනවා. දූතක යන නමින් ගුවන් නියමුවන් එදා හඳුන්වා ඇති බවද ඔවුන්ගේ අදහසයි. කොහොම හරි මේ වගේ දියුණු ගුවන් තාක්ෂණයක් ගොඩනගන්න පරිගණක තාක්ෂණය හෝ ඊට සමාන තාක්ෂණයක් හෝ වැඩි තාක්ෂණයක් තියෙන්න ඕනේ. ඉතින් අද අපි භාවිත කරන පරිගණකවල මූලික සංකල්ප විද්‍යාඥයන් ලබාගත්තේ හෙළ තාක්ෂණයෙන් වීමට යම් සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා කීයටවත් අපේ හෙළ තාක්ෂණය අවතක්සේරු කරන්න හොඳ නෑ. මොකද සමහර විට දියුණු රටවල විද්‍යාඥයන් මේ රාවණ තාක්ෂණය ගැන අපිට වඩා ගොඩක් දේවල් දන්නවා ඇති. ඒත් ඔවුන් අපිට ඒවා කියන්නේ නැතිව රහසේ පර්යේෂණ කරනවා. ඉතින් අපිත් අපේ පැරණි හෙළ තාක්ෂණයට බණිමින් හෙළ තාක්ෂණයෙන්ව නිර්මාණ කරපු දියුණු තාක්ෂණික උපකරණ භාවිත කරනවා වෙන්නට පුළුවන්. මේ පිළිබඳව
ඔයාගේ අදහස මොන වගේද කමෙන්ට් එකක් දාගෙන යන්න.